අධික වේගයෙන් දහවණේ වූ යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී තිබෙනවා. මෙම අනතුර සිදු ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේදී. ඉන් බරපතල ලෙස තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොතුහැර බුලුගොල්ල හන්දිය අසලදී රියානතුරක් සිදුව තිබෙනවා. ඒ එළවලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි. ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් හතර දෙනෙකු අනතුරින් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් පුද්ගලයින් තුන්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගතව දින 66 තුළ මාරක රියනතුරු 324ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දුව පවසනවා. ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා මාර්තු මාසයේ පළවෙනිදා දක්වා මාරක රියනතුරු 324ක් වාර්තා වෙනවා. මේන් බරපතල තුවාල ලබන 651 දෙනෙක්, පුද්ගලයන් 341 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. ඒ නිසා මේ වාහන ධාවනය කිරීමේදී විශේෂයෙන්ම යතුරු පැදි ත්‍රිරෝද රථ වැනි වාහන ධාවනය කිරීමේදී කරුණාකරලා විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේ තමයි පදික මාරුවකින් යම් කිසි පුද්ගලයෙක් ගමන් කරනවා නම් ඒ පදික මාරුවේ අයිති හිමි වෙන්නේ එම පදික මාරුව මත ගමන් කරන පුද්ගලයාට. ඒ මාර්ගයේ ගමන් ගන්න වාහන පදිකයට ඉඩ දීලා වාහනයන් අතර කළ යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මාර්ග සංඥා තියෙනවා. එවැනි මාර්ග සංඥා තිබීදී මේවා නොතකා ගමන් කිරීම නිසා තමයි මේ ආකාරයට අකාලයේ මනුෂ්‍යයන් මාර්ගයේ මේ යන්නේ. ගමන් කරන වාහන වලින් අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ ගැන සැලකිලිමත් වෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.